වෙයංකුඩ වඳුරුව රජවත්ත මාලිකාතැන්න බටහිර ගල්ගමු යන ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළඟකින් නිවස 23කට හානි සිදු වී තිබෙනවා. මේ අතර හල්දුම්බුල්ල, හපුතලේ, තුම්පනේ, රත්නපුර ඇතුළු ප්‍රදේශ රැසකට නායෑම අවදානම් තවදුරටත් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. බදුරු දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්බුල්ලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ගොඩකැවැල, වැලිගේපොළ, කුරුවිට, කලවාන, රත්නපුර, කොළොන්න, ඕපනායක, ඇලපාත, ඇහැලියගොඩ සහ ඉඹුල්ප යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර දිග යටතේ අවධානයේ සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අමතරව අමෝද දිස්ත්‍රික්කයේ කටුවන වලස්මූල බෙලියත්ත සහ උකේවරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ යටිනුවරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ගලිගමුව සහ කෑගලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මාතර කඩවස් අතර කිරින්ද පුහුල්වෙල්ල හක්මන සහ අකුරසයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පැල්මඩුල්ල කිරියැල්ල නිවිතිගල සහ කහවත්තැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිටිනවත් බයින් සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය අංගමුව තබ්බෝව සහ යාන්ඔය යන ජලාශය තවදුරටත් වන්දමා ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රාජාංගනය ජලාශය ගේට්ටු 6ක් විවෘත කරලා පවතිනවා. ඒ වගේම අංගමුව ජලාශයේ ගේටු දෙකක් විවෘත කර පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ ගේටු තවදුරටත් විවෘත කරලා පිටවන්දම්මින් පවතිනවා. යාන්ඔය ජලාශය ගේටු විවෘත කරලා මේ නිසා පිටවන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව ඉතා දැඩි සැලකිල්ලකින් පසු වෙන්න කියන ඉල්ලීම සිදු කරනවා. මේ වන විට වාරිමාර්ග ජලාශවල දිවයිනේ සමස්ත ජලධාරිතාවය දළ වශයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ප්‍රධාන ජලාශවල ජලමට්ටම 55%කට ආසන්න මට්ටමකට පත් වෙලා තියෙනවා. දෙදරෝයේ පිටාර කැලිමෙන් හලවත නගරයේ සහ එයවට පහත් බිම් රසක් ජලයෙන් යටව තිබෙනවා. දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකින් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමු, බයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් පමණ තරමක තද වැසිද බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින වටාවන මොහොදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රියේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.